දැක්කනේ අපේ ක්‍රිකට් ක්‍රීඩකී රට නියෝජනය කළ ක්‍රිකට් ගහන්න යනවා. මොකද්ද වෙන්නේ? මම කියන්නේ ආ පෞද්ගලික සිතකි කොයි වෙලාවෙ කරගත්තත් අපිට කමක් නැහැ. හැබැයි මේ වෙලාවේ ආ රට නියෝජනය කරලා ගියේ. මොකද රටේ කළු කීර්ති. පොදු රාජ්‍ය මණ්ඩල වලට ගිය අපේ ක්‍රීඩකයෝ. මොකද උනේ? පොදු රාජ්‍ය මණ්ඩලයට ගියපු ක්‍රීඩක 10 දෙනෙක් විතර රටින් පැන්නා. මේ හොඳට දුවන්න පුළුවන් අය, උසපනින්න පුළුවන් අය ජාතික සූර්යයෝ. හැබැයි ජාතික සූර්යයා කල්පනා කරනවා ලංකාවට එනවට වඩා හොඳයි එහෙන් පන්නේ කියලා. පැන්නා. ඉතින් අපිට වීසා ලැබෙන්නේ නැහැ කොහෙවත් රටකට. සුවර් නැහැ, ගන්න නැහැ. මන් දන්න ලෝකේ තව මොන රටකවත් දැකලා නැහැ. අඩමාණිට මං කියන්නේ බෝට්ටුවෙන් නම් එන්න එපා කියලා දැන්නීම යනවද? ලංකාවේ එහෙමත් වෙනවා. බෝට්ටුවෙන් නම් එන්න එපා. එන්න මොකද්ද වෙලා තිබෙන්නේ මේ? මේක ලෝකෙ ඉස්සර කළු රටක් මතක තබා ගන්න. කිසි විදේශ ආයෝජකයෙක් ඉන්නේ නැහැ. කිසි සංචාරක ව්‍යාපාරයක් දියුණු කරන්න බෑ. ඉතාමත් වැදගත් රාජතාන්ත්‍රික සබත්තාවයක් ඇති කරගන්න බෑ. මේක කළු රාජ්‍යයක්. අන්න මේ රට ගොඩනගන්න නම් ජාත්‍යන්තර ඉස්සරහට එන මේ කළු රට අපි පිරිසිදු රටක් බවට, බැබලන රටක් බවට මේ රාජ්‍ය අපි පත් කරනවා. ඉන්දියන් සාගරයේ සැබෑ මුතු ඇටය නේද? මේක අද මොකද වෙලා තියෙන්නේ නේද? මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය. හැබැයි ලෝක ඉස්සරහා මේක පෙන්නේ ඉන්දියන් සාගරයේ හොඳ නෑ රට හින්දා කියන්නේ. අන්නේ ප්‍රතිරූපේ වෙනස් කරන්න ලෝකේ. ඒකට මොකද්ද තියෙන්න ඕන? නීතියක් විනයක් තියෙන රටක්, ආර්ථික සමෘද්ධියක් තියෙන රටක්, කාන්තාවට රැකවරණ තියෙන රටක්, දරුවන්ට රැකවරණ තියෙන රටක්, ණය ගත්තොත් ගෙවන රටක්, ණය ගත්තාම ගෙවන්නේ නැති රටක්, පොලුකාරයෙක් අපි. කවුද මේ රට පිළිගන්නේ ලෝකේ? අන්න මේ රට ගොඩනගන යලි මේ රටේ ප්‍රතිරූපය අපි සාර්ථක ප්‍රතිරූපයක් බවට පරිවර්තනය කරනවා. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ මේ අර්බුදෙන් ගොඩ එන්න. මේ අර්බුදෙන් ගොඩ එන්න නම් පස්වෙනි කරුණ ජනතාව විසින් ජනවරමකින් ආණ්ඩුවක් හදා ගන්න ඕන. දැන් මේක ජනවරමෙන් හදපු ආණ්ඩුවක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ටෙම්පරරි ජනාධිපති. පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච කෙනා. සමහර නගර සභාවල දිනන්න බැරි කෙනා. එයා රටේ ජනාධිපති. මේ පාලනයට පොට්ටු ආණ්ඩුවට ලැබුණා තමයි ජනවරම. හැබැයි පොට්ටුවෙන් ඉඳපු ජනාධිපති ජනතාව ගෙදර ඇරියා. මහා ඡන්දේදී අගමැතිකම මහින්දර දෙනවා කියලා ඡන්ද කරා. ඒ අගමැති ජනතාව ගෙදර ඇරියා. ඒ නිසා තවදුරටත් පොට්ටුවට 2019 ජනාධිපති ඡන්ද ජනවරමත් 2020 මහා ඡන්ද ජනවරමත් නෑ. ඒ නිසා මේ ආණ්ඩුව කියන්නේ මොකද්ද? මේ ජනාධිපතිවරයා ජනවරමක් නෑ. මේ පාර්ලිමේන්තුව ජනවරමක් නෑ. එහෙනම් මොකද කරන්න මේ රට හදන්න නම් ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් හදා ගන්න ඕන. රටේ ක්‍රයිසිස් එකක් තියෙනවා, අර්බුදයක් තියෙනවා. රටේ අර්බුදයක් තිබෙන වෙලාවක ජනතාවගේ කැමැත්තෙන් රට හදා ගන්න නම් ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් හදා ගන්න ඕන. අන්නේ අලුතෙන් එන ආණ්ඩුවට ජනතාව කාලයක් දෙනවා. මේගොල්ලෝ හොරකම් කරපු නිසා නෙවෙයි මේ අර්බුදය ආවේ. අපි උත්සාහය දෙන්න. මේගොල්ලෝ ගත්ත වැරදි තීන්දුව නිසා නෙවෙයි මේ අර්බුදය ආවේ. ජනතාව සායිදී මේගොල්ලෝ මේ කඩාවැටීමට වග කියන්න ඕනේ නේ. ඒ නිසා අපිත් එකතු වෙන්න මේ රට හදන්න. එහෙම වෙන්නේ නැද්ද? ඒ නිසා ජනතාවගේ කැමැත්තෙන් නව ආණ්ඩුවක් හදන්න ඕන. හැබැයි නව ආණ්ඩුව මොකද වෙන්න ඕන? අර වෙනස තියෙන ආණ්ඩුවක්. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. මේ හොරකම් සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ රාජ්‍ය සේවය වෙනස් කරන්න ඕන. මේ විදේශීය ලෝකයේ ඇතුළේ අපේ රටේ ප්‍රතිරූපය වෙනස් කරන්න ඕන. ඒ කරන්න පුළුවන් කාටද? ඒ කරන්න පුළුවන් නේ ජාතික ජනබලවේගයට විතරයි. අපි කවුරුත් දන්න වෙන්න කාටවත් එක් කරන්න බෑ.